ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහුගේ නව ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළ කරමින් මේ වන විටත් ඊශ්‍රායෙලය තුළ විරෝධතා ක්‍රියාත්මකයි. මෙම විරෝධතා අඛණ්ඩව දසවන සතියටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ දින ලක්ෂ 5කට අධික පිරිසක් බෙන්ජමින් නෙතන්‍යාහුගේ රජයට විරුද්ධව සිය විරෝධතා පැවැත්තුවා. Israeli military reservists have been demonstrating. Israeli society is for sure divided. Well, we can. එය ඊශ්‍රායෙල් ඉතිහාසයේ ක්‍රියාත්මක වූ දැවැන්තම විරෝධතාවය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. අනුපස්වන ඔස්කා සම්මාන උළෙල අද පැවැත්වීමට නියමිතයි. ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ඩොල්පි රංගහලේදී. මෙවර ඔස්කා සම්මාන උළෙලේ මෙහෙවීම් කටයුතු සිදු කරනු ලබන්නේ ජිමි කිමෙල් විසින්. එසේම මෙවර ඔස්කා සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය කාණ්ඩ 24ක් යටතේ සිදු කරනු ලබනවා. එම සම්මාන 24ට අමතරව චිත්‍රපට ශ්‍රේෂ්ඨයේ අනිකුත් ජයග්‍රහණ සඳහා තවත් සම්මාන රැසක් ලබා දීමට නියමිතයි. මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට ගීතය සඳහා ඉන්දියා චිත්‍රපටයක් වන RRH නාටු නාටු ගීතයේ නිර්දේශ වීමද විශේෂත්වයක්. 2009 වර්ෂයෙන් පසු ඉන්දියා චිත්‍රපට ගීතයක් ඔස්කා සම්මාන උළෙලට නිර්දේශ වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර නාටු නාටු ගීතයට ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයද හිමි වුණා. ඉන්දියාවේ සුපිරි තරුවන රාම් චරන් සහ ජූනියර් TR මෙම ගීතයට රඟපෑමෙන් සිය දායකත්වය ලබා දී තිබෙනවා. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් කරන විප්ලවවාදීන් දෙදෙනෙකු නර්තනය මගින් බ්‍රිතාන්‍ය නිලධාරියෙකු දනගස්වන සටන් දර්ශනයක් මෙම ගීතයට පසුබිම් වී තිබෙනවා. එසේම මෙම ගීතයේ විශේෂත්වය වන්නේ රුසියානු ආක්‍රමණයට පෙර යුක්‍රේනයේ ජනපති මන්ත්‍රය වන මරින්කි පැලස් ඉදිරිපිට රූගත කර තිබීමයි. 2021 වසරේ අගෝස්තු මාසයේදී මෙම ගීතය රූගත කර තිබූ අතර ඒ සඳහා දින 15ක් ගත වී තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.